දිවයිනේ දිස්ත්‍රික් රැසකට බලපා ඇති තද වැසි සහ සුළං තත්වයෙන් පවුල් 12207කට අයත් පුද්ගලයන් 45509 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. නිවාස හානි 12ක් වාර්තා වී ඇති අතර අර්ධ හානි 3166ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 9ක් සිදුව තිබෙනවා. ඉන් වැඩි සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ගස් කඩා වැටීම් හේතුවෙන්. අධික වැසි තත්ත්වයේ තවදුරටත් පැවතීම හේතුවෙන් කැලණි සහ කළු ගංගාවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය කිහිපෙදීත් අධික වැසි ලැබුණහොත් එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බැවින් පහත් බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි දැනුවත් කෙරෙන්නේ. හපුතලේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් දෙදෙනෙකු රෝහල්ගත කර සිටිනවා. මෙම අනතුරෙන් මියගිය වයස අවුරුදු 65ක් වන කාන්තාවක්. අධික සුළං හේතුවෙන් කඩා වැටුණු විදුලි රැහෙනක පැටලී හොරණ මීවන පලාන අඹගහවත්ත ප්‍රදේශයේ කාන්තාවක මියගොස් තිබෙනවා. එම කාන්තාව පොල් ඇහිඳීම සඳහා ගිය අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇත්තේ. එලෙස මියගේ වයස අවුරුදු 78ක් වන තුන් දරුමවක්. අත්තනගලොය සහ ඌරුවලොය පිටාර ගැලීම හේතුවෙන් ජායලගනි මුල්ල මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. ගම්පහ කිරිඳි විට අකර විට යන ප්‍රදේශවල ජල ගැලී මට්ටමද මේ වන විට ඉහළ යමින් පවතිනවා. සූර්යවැව නබඩගස්වැව ප්‍රදේශයට බලපෑ තද සුළඟකින් එම ප්‍රදේශයේ කෙසෙල් වගාභූමි විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවන බවයි ගොවි ජනතාව පවසන්නේ. මේ අතර ජාතික ගොඩනැගිලි පරිවේශන සංවිධානයේ මේ වන විට නිකුත් කර ඇති නායම් අනුතුරැඟවීම් නිවේදන තවදුරටත් වලංගු බව එම සංවිධානය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් කල්තර දිස්ත්‍රික්කයේ බුලස්සිංහල මතුගම සහ ඉංගිරියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට යටියන්තොට රුවන්වැල්ල බුලත්කොහුපිටිය දරණියගල ගලිගමුව කෑගල්ල මාවනැල්ල සහ වරකපොලන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අමගමු කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඇලපාත බලංගොඩ කිරියල්ල කලවාන අයගම ඇහැලියගොඩ ඉමුල්පෙ සහ කුරුවිටයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවටත් අදියර දෙක යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කර ලැබුව අතර ඊට අමතර පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් ගම්පහ දිස්ත්‍රික්කයේ අතනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් කතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ අගලවත්ත හොරණ වලල්ලාවිට සහ පාලින්ද නුවරන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාය කෝරළේ නුවර කඩවස්සද සහ ගඟ වටකෝරළය ගඟ ඉහළ කෝරළේ යටිනුවර උඩපලාත උඩුනුවර සහ උඩුදුම්බරන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කෑගල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල කහවත්ත ඕපනායක සහ පැල්මඩුලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර එක යටතේ නිකුත් කර තිබූ විමසිලිමත් බව සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන අතර ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය කල්පිටිය කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පුතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යන බව කල්ගුණංශ පවසනවා. මේ හේතුවෙන් යළි දැනුම් දෙනතුරු මුහුදු යාමෙන් වළකින ලෙසටයි නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ. තවදුරටත් අපි නැවත දැනුම් දෙනතුරු කිසිදු ධීවර යාත්‍රාවක් රැකියාව සඳහා පිටත් යාමට අවසර ලබා දෙන්නේ නැහැ. ධීවර තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අපි නැවත ප්‍රකාශයක් නියුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දින කීපයක සිට ධීවර රැකියාව සඳහා පිටත්ව නොයන ලෙස ඉල්ලා සිටියත් ඒ තත්ත්වය සැලකිල්ලට නොගෙන කටයුතු කිරීම නිසා අවාසනාන්ත සිද්ධීන් දෙකක් සිද්ධ වෙලා තියෙනවා. එකක් පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන් එක් දින ධීවර යාත්‍රාවකින් රැකියාව සඳහා පිටත්ව ගොස් මුහුදුරල හේතු කොටගෙන යාත්‍රාව පෙරළිලා ඒ යාත්‍රාවටම යට වෙලා ඔහු ජීවිතක්ෂයටපත් වුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සල්ලි ප්‍රදේශයෙන් මීට දින 3කට පෙර තවත් ධීවර කාර්මිකයන් දෙදෙනෙක් එක් දින යාත්‍රාවක රැකියාව සඳහා පිටත්ව ගොස් තිබුණා. ඒ ධීවර කාර්මිකයෝ දෙදෙනා නැවත ගොඩබිමට පැමිණියේ නැහැ. ඒ ධීවර කාර්මිකයන් දෙදෙනා සොයා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් මේ වනට දැරුවා. ඒ සියලුම උත්සාහයන් අසාර්ථක වීමට හේතුව මුහුදේ රළු ස්වභාවය මේ සුළි කුණාටුව අද දිනේ හොයට වෙනකොට බංගලාදේශ මුහුද සීමාව දක්වා ගමන් කරයි කියලා තමයි අපේක්ෂා කරන්නේ. අධික වැසි සමග පවතින සුළං තත්ත්වයේ හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කීපයක් අද රාත්‍රියේ වසා තැබීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ ගස් කඩා වැටීම් සම්බන්ධයෙන් පවතින අවධානම හේතුවෙන් ඒ අනුව බෞද්ධාලෝක මාවත මල්ලසේකර මන්සන්දිය සිට තුම්මුල්ල වටරෝම දක්වාත් විජේරාම පාර ග්‍රෙගරි පාර මන්සන්දිය සිට බෞද්ධාලෝක මාවත දක්වාත් පෙරහැර මාවත ජේම්ස් පීරිස් මාවත මන්සන්දිය සිට රොටුන්ඩා මන්සන්දිය දක්වාත් බේබ්‍රු පෙදසත් මෙලෙස වසා තැබෙනවා. වෙසක් කලාප වෙත පැමිණෙන ජනතාවට ආරක්ෂිත ස්ථානවල රථවාහන නවතා පාගමනින් එම කලාප වෙත ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ. එමෙන්ම අවදානම් ගස් යට රැඳී සිටීමෙන් සහ වාහන නවතා තැබීමෙන් වළකින ලෙසද පොලිසිය ඉල්ලීමක් කරනවා. මේ අතර වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේවන විට නිරතික මෝසම් කාලුණ තත්ත්වය දිවිනහලා ස්ථාපිත වෙලා තියෙන්නේ. මේ නිසා දිවිනේ දැන්ට පවතින වැසිසා සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. දිවිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම ඒ වගේම දකුණු පළාත්වල විජිනේට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේවි. දිවිනේ සිසු පළාත්වලත් ස්ථාන ස්වල්පයක වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සබරගමු පළාතේත් ඒ වගේ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිමෙට 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් තියෙනවා.